මේ බල ප්‍රදේශයේ දිහා බැලුවම ධීවර ශේෂ්ත්‍රයේ ජීවිකාව කරන විශාල ජන කොට්ටාසයක් සිටිනවා. ඔබලා දන්නවද ජාත්‍යන්තර නීතියට අනුකූලව ගොඩබිමේ සිට සැතපුම් 200ක් අපේ රටට අයිති. මුණ ආණ්ඩුවද මේ මුහුදේ අයිතිය තහවුරු කරගෙන මේ සැතපුම් 200ක තිබෙන මේ මහා මත්ස්‍ය සම්පත රටේ ජනතාවගේ ප්‍රයෝජනයටත් ඒ වගේම අපනයන කර විදේශ විනිමය උපයන මහා දෙවන්ත ධීවර ප්‍රතිපත්තියක් කවදාවත් නිර්මාණය වෙලා නැහැ. එසේනම් මිත්‍රවරුනි, ගොඩබිමේ සිට සැතපුම් 200ක් තිබෙන ඒ අපේ අයිතිය පාවිච්චි කරලා ධීවර ප්‍රජාව ගොඩනගන ධීවර ප්‍රතිපත්තිය නැවුම් භාවයට ලක් කරමින් අපේ රටට අයිති මත්ස්‍ය සම්පත තුළ රට ස්වයං පෝෂිත කරනවා පමණක් නෙවෙයි, අපනයන ආර්ථිකයකුත් නිර්මාණය කරලා මුළු රටේම ධීවර ප්‍රජාව ගොඩගැනීමේ වගකීම සජිත් ප්‍රේමදාස අතට ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. විවිධ පුද්ගලයන් උත්සාහ දැරුවා ඊයේ දවසේ මේ ආසනයේ බොරු භීෂණයක් ක්‍රියාත්මක කරන්න. ඔය භීෂණයේ පිටුපස ඉන්න බලල්ලත් කවුද කියලා අපි හැමෝම දන්නවා. මගේ පියාණන් මහපාරේ ජීවිතේ පරිත්‍යාග කරපු පුද්ගලයෙක්. මම උණ්ඩවලට බෝම්බවලට බයිනේතු වලට මම බය නැහැ. හැමෝම දැනගන්නට ඕනේ කාරණාව. මම බියගුළු දේශපාලකයෙක් නෙවෙයි. මම ලෑස්ති ඔබලා වෙනුවෙන් මගේ ජීවිතය කැප කරලා තමුන්නාන්සලා වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම සේවාව ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව මේ සජිත් ප්‍රේමදාස ඉදු කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මොරටුව මොරටු මුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුව අමතමින් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවුල් පාලනය සම්බන්ධයෙන්ද අදහස් පළ කර සිටියා. මෑත ඉතිහාසයේ අපි දැක්ක දේ තමයි ඔබලා බලය දෙනවා, පාලකයෝ බලය ලබා ගන්නවා, බලය ලබාගෙන පොදු ජනයා අමතක කරලා රටටත් පොදු ජනතාවටත් යුතුකම් ඉෂ්ට කරන්නට අමතක. ඡන්දෙට හැරෙන්නේ ජනතාව වෙතට, ඡන්දේ දිනුවම් පස්සේ හැරෙන්නේ පවුල වෙතට. මේ වසර 4 මාර තුල ඇමතිවරයෙක් හැටියට මගේ පවුලට ගෑවුණු කෙනෙක් මම අමාත්‍යංශයේ පැත්ත පළාතක අරගෙන. මොකක්ද මම දෙන ආදර්ශය? ඒ ආදර්ශය තමයි කැපකිරීම. කැපකිරීම් කරන්නට මිනිස්සු ඡන්දේ දෙන්නේ අදි සුඛෝපභෝගී ජීවිත ගත කරන්නට නොවේ.